අද වෙනකොට මියන්මාරේ මියයා වඩි කියන ප්‍රදේශයේ මෝයි ගංගාව ආසන්නේ. අපේ රටේ ශ්‍රලාංකික උගත් තුණ දරුවන් පණස්සයිකට වැඩි ප්‍රමාණයක් ඉතාවත්ම බරපතල විදිර වදහිංසාවට ලක්කරමින් නවුන් පරිගණ ක පරාධ සඳහා යොදාගැනමින් මේ දරුවන් නොමර මර තවයක් උදාවෙලාතිබෙන. තම ඒ දවස වෙනකොට සමහර ඒ තරුණ දරුවන්ගේ කකුල් පලලා ඒවගේම තම අත් කඩලා තිබෙන තත්ත්යක්කපේත දකිින්ද තිබවා. මේවාගේ තම සෝචනී තත්වයක් කමුවය පාර්ලිමේන්තු අමත මරටේ බලධරටහ ජාතින්තර ප්‍රජාවට අප ඉල්ලිමක් කර කරුණා කරලා මේ දරුණු තත්තයෙන් මේ දරුවන් මුදවාගන්න ටර කාරන පිබඳ. ඒ වෙනකොට ඇතරම මේ පනස්සයි දෙන්න සහ ඊට අතියෙක වන්නවන්න ඒ දරුවන් තරුණ දරුවන් තරම රටක් ැහරවෙන්ට සිද ව න රට තිබෙන ආර්ථි ගද මුවවිට වැල්ලතිබෙන වෙලාවේ ජීවත්තවීමට වෙන සරණ ඇත්තේ නතිනිසා. ඇත්‍රම විදේශ ගත්තවන තරුණයන් පිළිබඳව මනුෂණ නායක්කාර වගේ අමාත්‍යවරු පත්කරලා අපි බලාපොරොත්තුනේ මෙරට තරුණයන්ට විදේශී රැකයා සුරක්ෂිතව ලබාදය කියලා නමුත් විදේසි රැකියයා අතේයට ගනන විදර දම ලබදන්න. ප අපිදන්නවා ප්‍රධානශය ස් යිල ද ලතිබෙන. රැකයා දසදහසේ ප්‍රමාණයත් මේ හෙංචයි අන්ට දේශපාලන ඇම්බැට්ටියන්ට ඒ රස්සා විකුණල ත්‍යකද අපි දකින්නට තිබෙනවා. ඒ නිසා මනුෂන් අනායක් කරලා ගාල්ල දිස්්ටෙක්කෙන් පමණක් නෙවේ මේ රටේ බලේටවිල්ල තමන්ගේ සේව ලබා ියයුතු වන්නේ. තමන්ගේ දේශපන වපසරිය පුළள்ල් කරගීමට මේ ගල්ලට පමණක් මේ ஈஸ்ල් රැකිය ලාදර ත්க்க අපට දකිින්ට දවා. ඒවගේ දේශපාලනம்பெக் මේ රැකයා බලපත්‍ර ලබාදීම තත්යක් අපි දකිනවා. මේ මගින් අප ජතිපතු රගේ අනවා ිර ආර්ථතිකරපුද විසන්න පුළුවන්ද. මේකද රුණ ප්‍රජාවට තරුණු පරපාවට බලබාදන පිළිතුර. அද தருුණ පරපුර රකාව அද ஒදදල් වෙලා මේ දරුවන්දර දේසි ැ කියයා නෑ ජාති්‍යන්ද්‍ර වසිය ැකයා හයාගන්ඩ ාට පස වෙලාතියන්නේ. ියන්මාරේ වදකාගරවල නතරමෙන්ද අයි අද වෙලා තිබෙන්නේ. එස මේ එක මේ දරුවන්ගේ ඉරණමදකි අපි අයහන්නේ මේ දරුවන්ට මේ තත්ත්වයව ලබාදීම ඉතාහමත්ම සෝචනය තත්ත්යක් එනිස කරුණා කරලා මේ දරුවන් ශ්‍රී ලංකාාවට ගෙන්වා ගැනීම සඳහා. ඉතා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මේ සම්බන්ධතා තර කරලා වේගවත්ව මේ දරුවන් බේරගැනමි ක්‍රියාවලිය ආරම්භ කරන්න සඳහා පාලකයන්ට ඇස්සැරවීම සඳහා අපි පාලිමේන්තු තුළ හනගෙනවා ඒකම පිටත් ි කරුදක්. අද එක්සත් ජාතින්ගේ මානුවිමකම් කවන්ස්ශ්‍රීලට අපි ලිපියා බාර දෙෙන්ඩාව අප ඉල්ලීමමක් කරනවා මේ දරුවන්ගේ දෙමවපියන් භාරකරුවන් සහ අප මැදිහක් වෙලා මේ සාකච්ඡා මේ සේකට මේ සියල්ල ගෙන්වලා මේ දරුවන් වහම ශ්‍රී ලංගාවට ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මැදිහත් දෙන්න ගෙනනි ඉල්ලීම අපි එක්සත් ජාතින්ගේෙන් ඉල්ලිමක් කරලා තිබෙනවා අදේ ඉල්ලීම සඳහා භාර දුන්නා අපි ලබන සතියේ ඉතාම ඉක්මනින් මේ දෙමෝපියන් සමගත් බාරකරුවන් සමගත් එක්සත් ජාතින්ගේ මේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් විධිමත්තුව ආරම්භ කරනවා. ඇත්තටම විදායක ජනාධිපති ක්‍රමය කියන්න පිල්ලා පාර්ලිමේන්තුරේ වලාතිබෙනවා කරු ජයසරිය කියන නාමික ජනාධිපතිවරයා ය නාමික ජනාධිපතිවරයා ඇඳුම් ාගන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ නාමික ජනාධිපතිවරයා වීම සඳහා කෙසේ හෝ මේ මැතිවරණයෙන් හැංගීම සඳහා අවශ්‍ය කූඩ අරම මේ ජනාධිපතිවරයාටලා ාදීමට මොකද මේ මේ ජනාධීපතිවරයා ඉතාම සුක්ෂ මාකාරයට මැතිවරණවට වංගුදැමීම සඳහා උපන් හපන්ගන්දිබැන ජනාධිපතිවරෙක්. හ ඇතටම ඉතාම පහසුවෙන් පළත්පාන්නා ඇතනයට වංගුවක් ගැහවා. ඉවගේමතම පළත් සහම ඇතිවරණේ කලින්ම වංගුව ගැවා දැංෝ මුත්සා කරනව ජනාතිිපතිවරණේ ස මහමඇතිවරයට වංගුවක් ගැසීම සඳහා තුරුම්පුුව විදිර පාවිච්ච කරන්නේ විදාහයි ජනාධීපතිකමය කියන මයාාව. ඒක දැම්මට පස්සේ මහ ජනතාව මේක ගිල ගනි ඉන් පස්සේ විදායක ජනති පිත ක්‍රමය හෝසිකිරීම පිළිබඳව පාර්ලිමේන්වේ නතිමේ කටිුතු කරයි. එතකොට ජනමද විචාරණයක්කෝ වෙනැත්ත කළගෙඩිලාම්පු සෙල්ලම කරහා තවකාලයක් ඇදලා කෝහම හරි මෙරටේ ජනතාව ඇත්තතා ප්‍රස්සවට පිළිරු නොදී ඒගෙන් හැන්ගීමම සඳහ තමයි විදායක ජනාතිපති ක්‍රමයේ කියනක හදිසිසය කරනයට ග ල දිිබෙන්නේ. අපෙරටේ නාය කියොන්ට හැගෙන් ෝ නවුනහමගේ මාතෘ කා තියනවා ඒ තර ප්‍රාන ම. ත්‍රකාව තමයි විදාායක ජනාතිිපති දූරේ කෙෙන මාාතෘකාව. මේ හැන්ගෙන්ට හදන නායකයන්ට පාලකන්ට අපි කියලවා ජනතාවවිදරේ හෙත නිද දනගහන්ට සූදානම් ව්‍යාව් කියලා. ඒේ කද. ඇත්වසයෙන් අපි කියනවා සමග ජන බලවේගේත් NPකටත් අනවශ්‍ය තරම් උද්දාමයට පත්ව ෙපා කියලා මේරටේ අනවස්්‍ය තර ද්ධමයට පත් එච්චි යකන්ඩ රනමක් කත්තුනාන අත්තුනේ මුහදට පැනල ඩුබයිදක්වා පලායන් ඉරණමයි. ඒනිසා අපි කියනවා මේරටේ තනි දේශපාන ප්‍රශ්්‍රේකටම ආර්ථික අර්බුදය ජයගන්න බැහැ. එසා කරුණා කළ විපක්ෂයේ ප්‍රබල බලවේගේ එක්ව අඩුගානේ. සම්මුතික විසනුමක් එලෙේීමම සඳහා කෙට කාලන වැඩපිල්ලක් යෝජනා කරමු. එනිසා තාම ඕන කමින් ඉල්ල මක්කරනවා NDPකටත් සජබයයටටත් කුණ කරලා විපක් ෂේක බද්ධවීමේ ක්‍රියාවලේ වහා ආරම්භ කරන්න කියලා. අපි එව වහසෙනව නමුත් අවසානයේ අපට සිද්ධුවෙන්, ප්‍රබලතම ජනබලව ගත්තක ඇතිවන සදනක පිවසීමට. ඔවු සරත් පොන්සේකා වගේ मेරටේ යුද්ධයට සාධාරන මැදිහත්ක මීමම කරපුුණ නායකෝ තේරු ගතිීතු කාරණනාවක්තිබෙනවා දේශපාන සංවිධානයක් එක කටයුතු කරද්දිී ඒ දේශපාන සධානේ තනිතනි පුද්ගල විදුර අපිට මත ප්‍රකාස් කරන්න තිබෙනවනක් ඒ මත ප්‍රකාස් කරණ්ඩුවන්නේ ඒ අදාල දේශපාන සඳධානයෙන් ඉවත්වෙෙලා ඒනිසා ම විශ්වාස කරනවා ඔු යුදධ සහ ආරක්ෂක නායකක විදියට රටේ මහජනතාවගේ සම්භාවන ලක් වුණ. දත්වේ ලාතිබෙනවා නමුත් දේශපාලිකව ඕුගේ කියවීම පිළිබඳව අපට තිබෙන්නේ එක්තර අවිදියක බාලාංශ ගති පැවතුම් පිළිබඳව හිතා ගැනීමක් පමණ අපිකාරන්තිෝ වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.